කෙටි කාලයකින් සමනතා බිඳ යන කලා ලෝකයේ ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරපු කලාවට සම්බන්ධ යුවළල් දහයකනයි මේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස්. ශ්‍රී ලංකා අභිමානී ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පළමුවරට මුණ ගැහෙන්නේ සුන්දර පැරිසියේදී. 1964 දී විවාහවත් වන ඔවුන් එකිනෙකාට සවියක් වෙමින් ශ්‍රී ලාංකීය සිනමාව බැබළවීමට උපකාර වුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 2018 දී මිය යනතුරුම ඔහුට මාතෘ භාර්යාවක් වූ ඇය දැන් තනියම සැඳ සමය ගත කරනවා. රෝහිත සිල්වා සහ සුමන අමරසිංහ. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් වූ රෝහිත සිල්වා හා සුමන අමරසිංහගේ ආදර කතාවත් රිදී තිරේ පෙම් චරිත වගේම සුන්දර එකක් වුණා. ඔහුට වඩා අවුරුදු 11කින් ලාබාලය හමුවන්නේ 1969 දී තිරගත වූ හතර පෙරලිය චිත්‍රපටයේදීය. 1975 දී විවාහ වූ ඔවුන් 2018 දී රෝහිත සිල්වා මිය යනතුරුම ආදරෙන් ජීවත් වුණා. හෙන්රි ජයසේන සහ මානෙල් ඉලංගකෝන්. හෙන්රි ජයසේන සහ මානෙල් ඉලංගකෝන් යනු දශක හතරක් පමණ ලාංකීය සිනමාවේ වේදිකාවේ හා රූපවාහිනී රඟ දැක්වූ අති දක්ෂ විවලක්. 1959 දී රංගනයට පිවිසෙන හෙන්රි ජයසේන රසික හදවත්වලට ඇතුළු වන්නේ 1963 දී තිරගත වූ ගම්පෙරළිය චිත්‍රපටියේ පියාගේ චරිතයෙන්. වේදිකා රංග මඩලට මහා පෙරලියක් කළ හුණුවතේ කතාවේ නිර්මාතෘ මොහුය. එම කතාවේ ගුරුෂා නම් වූ ප්‍රධාන චරිතයට පානු පවන මානෙල් ඉලංගකෝන් හෙන්රිගේ ආදරණීය බිරිඳ වන්නේ 1962 දී. නොනස්සුණු ආදර කතාවකට හිමිකම් කියන මේ කලා යුවලත් වෙන්වන්නේ 2004 දී මානෙල්ගේ වියවත් සමග. ඉන්පසු ඉතාම ශෝකෙන් ඇයගේ මතකයන් සමග කල්ගෙවූ හෙන්රි ජයසේන මහතාද 2009 දී අපාතරින් නික්ම යනවා. ඇන්ජලින් ගුණතිලක සහ ලෙස්සි ගුණතිලක. ඇන්ජලින් ගුණතිලක කියන්නේ තාමත් අප හදවත්වල ජීවත් වෙන ගායිකාවක්. ඇගේ හඬ අපේ දෙසවන්වල තාමත් පිරිරැවදෙනවා. මේ ඇගේ ආදරයයි. ලෙස්ලි ගුණතිලක දවසක ඇගේ නිවසට එනවා. ඉන්පසු ඇය හා මිතුරු වෙන ලෙස්ලි 1966 දී ඇන්ජලින්ගේ ගෙදර අයගේ අකමැත්ත මත ඇය හා විවාහ වෙනවා. එදා සිට ආදරණීයක ජීවිතයක් ගෙවන ඔවුන් දෙපළ වෙන්වන්නේ 2019 දී ඇන්ජලින් ගුණතිලකගේ වියවත් සමගයි. විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා වරකාගොඩ. මේ විජේරත්න චිත්‍රා ආදර කතාවයි. මේ දෙදෙනා මුණ ගැහෙන්නේ හෙන්රි ජයසේන මහතාගේ කුවේනි වේදිකා නාට්‍යයෙන්. චිත්‍රා නාට්‍ය පුහුණුව වලට එන කාලෙ සිට ඇති වුණු බැඳීම 1970 විවාහයේ දක්වා පවණක් නොව තාමත් නොඅඩුව ආදරයෙන් ගත කරන ආදර්ශමත් යුවලක්. විජේනන්ද සිරි සහ දේවිකා මිහිරාණි. මේ තවත් ආදරණීය යුවලක්. විජේනන්ද සිරි යනු ප්‍රථමයෙන්ම මනමේ වේදිකා නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතයට හිමිකම් කිවූ අසහාය රංගදරයාය. එමෙන්ම දේවිකා මිහිරාණි ඉතිහාසගත වන්නේ ලංකාවේ පළමු ප්‍රධාන ටෙලි නාට්‍ය නිළි ලෙසටයි. ඔවුන් දෙදෙනාගේ පෙම් කතාව ආරම්භ වන්නේ කලාව නිසාමයි. විජේනන්ද සිරි මහතාගේ ඇරයුමෙන් සුබ සහාය අස වේදිකා නාට්‍යට සම්බන්ධ වෙන දේවිකා මිහිරාණි 1989 දී ඔහුගේ ආදරණීය භාර්යාව බවට පත් වෙනවා. 2016 දී විජේනන්ද සිරිගේ වියවත් සමග ඔහුගේ මතකයන් ඇසුරේ ඇය තාමත් ජීවත් වෙනවා. වලි නානායක්කාර සහ නෙතලි වයලට්. වලි නානායක්කාර 60 හා 70 දශකයේ ඉතාමත් ජනප්‍රිය කඩසම් වාගේම දක්ෂ චරිතාංග නළුවෙක්. සඳකඩ පහනක කැටේ අමෝපලා ගීතයේ ගීත රචකයා වන්නේත් ඔහුයි. එතුමා විවාහ වුණේ ශේත්‍රයේම තවත් නිළියක් සමග, ඒ නෙතලි වයලට්. ඇය ජනප්‍රිය වෙන්නේ මුවන් පැලැස්සේ කොමලි විදිහට. වර්තමානයේ ගිරිදේවි නාට්‍යයේ සීතම්මාගේ චරිතය රඟපාන්නේ තෑ. නෙතලි පාසල් යන කාලෙදී තමයි වලිව මුණ ගැහෙන්නේ. ඔහුව පළමුව දකින්නේ දලුකම දේවස්ථානයේ පූජාවට ගිය අවස්ථාවක. ඒ වෙනකොට දෙදෙනාම ගුවන් විදුලියේ වැඩසටහන් වලට සහභාගී වුවත් ඒ දෙදෙනාටම පවසා තිබුණේ නැහැ. දවසක් අහමුවෙන් ගුවන් විදුලියේ පටිගත කිරීමකදී ඔවුන් දෙදෙනා මුණ ගැහෙනවා. එතනදී පටන් ගත්ත දැන හැඳුනුම්කම අවසානයේ ආදරයක් වෙනවා. ඔවුන් විවාහ වෙදී ඇයට අවුරුදු 27ක් ඔහුට 25ක් පමණ ඇති.
2003 වසරේදී වලි නානායකාර මහතා ජීවිතයේ සමුගෙන ගියත් නෙතලි නානායකාර මහත්මිය අද දක්වා කලා ශාස්ත්‍රයට ඇති බැඳීම අඩු කරගෙන නැහැ. දරුවන් පස් දෙනෙකුගේ ආදරණීයමාවක් විදිහට ඇය දැන් මුණුබුරන්ගේ සුරතල් බලමින් ජීවත් වෙනවා. රවීන්ද්‍ර රන්දෙනිය සහ ප්‍රීති රන්දෙනිය. රවීන්ද්‍ර රන්දෙනිය අනු ලාංකීය සිනමාවේ දැවැන්තේ 1970 හා 1980 දශකවල ජනප්‍රිය මහා දක්ෂම සම්මාන ලබාගත් ඔහුට ඉතාමත් කඩවසම් රූපයක් හිමි. මේ දහසක් යුවතියන්ගේ සිහිනු කුමාරයෙකු ඔහුගේ ආදර කතාවයි. ඇය ප්‍රීති පමිලා සෙනවිරත්න. ඇගේ පළමු රංගනය වන්නේ අවුරුදු 16 දී නරිබෑනා වේදිකා නාට්‍ය ගමතුවගේ චරිතයයි. රවීන්ද්‍ර රන්දෙනිය හා ප්‍රීති මුණ ගැහෙන්නේ 1972 දී තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දෑස නිසා චිත්‍රපටියෙන්. දෑස නිසා චිත්‍රපටය රුගත කිරීම වලට පෙර ඇය සරසවි සිනමා පත්තරයේ ලිපියක් කියනවා. ඇයි ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා හඳුන්වා දෙනවා රවීන්ද්‍රව සිනමාවට පායපු නවක තරුවක් විදියට. ප්‍රීතිට ඔහුව දකින්න ඕන වෙනවා. ඇය ඔහුව දැකීමේ බලාපොරොත්තුවෙන් රුගත කිරීම වලට යනවා. ඇගේ රුගත කිරීම ඉවර වුණත් ඔහුව ඇයට හමුවන්නේ නැහැ. ඇශ්‍රියානි මහත්මියට කියනවා රවීන්ද්‍රව දකින්න ඕමනා බව. අහමුවෙන් ඔහු එදා එතනට පැමිණෙනවා. ඔහු පැමිණි ගම ශ්‍රියානි මහත්මිය කෑ ගහලා ප්‍රීති ගැන රවීන්ද්‍රට කියනවා. ඉතින් ඇය ලැජ්ජාවෙන් දවසක් කාමරයෙන් එළියට යන්නේ නැහැ. ඊළඟ දවසේ රවීන්ද්‍රම කාමරයට බිලහනවා කොමාව බලන්න ආසයි කියපු අලුත් ගෑනු ළමයා කියලා. මුලදී ලැජ්ජාශීලීවත් පසු ඇය ඔහු හා මිතුරු වෙනවා. දුහල් මලක් තමයි මේ දෙදෙනාගේ එකට රඟපෑමේ නිරතු ඊළඟ චිත්‍රපටිය. මෙතනදී ආදර සම්බන්ධය පටන් ගන්න මොහොත් 1974 ඔක්තෝබර් 31 විවාහයට පත් වෙනවා. ප්‍රීති රන්දෙනිය මහත්මිය පරණ සොඳුරු මතකයන් අවදි කරන්නේ ඒ සොඳුරු කැඳැලනුත් අපේ නවක පරපුරට මනා ආදර්ශයක් දෙමිනුයි. ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ. ජැක්සන් ඇන්තනි හා කුමාරි සඳලතා මුණසිංහ යුවළට තියෙන පාසල් ප්‍රේමයක්. ඔහු ගලේ හිටියව පාසලේදී බටන වාදනයක් පසුපස යනවා. ඒ වාදනය කරන ලස්සන යුවතිය කුමාරි මුණසිංහයි. ඇය ඔහුව දකින්නේ පාසලේ ප්‍රසංගයක පියාණෙනිය නැවත උපන්නු සිද්ධුව ගායනා කරන අවස්ථාවක. පසු දවසක ජැක්සන් ඔහුගේ යාළුවෙකුගේ ගෙදර යනකොට කුමාරි ගහකුණ ඉඳලා කජු පොහළමකින් ඔහුගේ හිසට ගානවා. මෙතනදී පටන් ගත්ත ඔවුන්ගේ මිතුදම ප්‍රේමයකට පෙරළී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසු විවාහය කරාද වියන. එදා පටන් මේ වල එකිනෙකාට තිරයක් වෙමින් ප්‍රේමණීය ජීවිතයකට හිමිකම් කියනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේනු. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටින් බිහිවුණු ඉතාම දක්ෂ චරිතාංගනාවෙක්. 1984 දී පණ්ඩුකාභය වේදිකා නාට්‍ය පුහුණු වීම වලදී ශ්‍රියන්ත පෙන්ඩිස්ට කුසුම් රේනුව මුණ ගැහෙනවා. ඔය දෙදෙනා තමයි දීඝගාමිනී හා චිත්‍රා වුණේ. ඒ පුහුණු වීම අතරේ ශ්‍රියන්ත අහන මම ආදරේ කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? ඇයගේ හිමිවන මදසිනාව ආදර සම්බන්ධයක් කරාගෙන යනවා. මේ වල දවසක පේරාදෙනිය මල් වත්තට යනවා. එහිදී ඔවුන් මැද්දට මලක් වැටෙනවා. ඒ මල තාමත් ඔවුන් සතුයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 1986 ඔක්තෝබර් 25 මොවුන්ගේ විවාහය සිදු වෙනවා. අදටත් ඔහුගේ විහිළු වලින් ඇගේ සිනාවෙන් ආදරෙන් ජීවත් වෙන යුවලක් කලා ලෝකයේ දැකීමත් සතුටක්.